පුතේ මං ඔයාලට කලින් වීඩියෝ එකේ පැහැදිලි කරලා දුන්නා උතුම් මිනිස් ආත්මයක් ලබලා මේ මිනිස් ආත්මයට සර්ව සාධාරණයක් ඉටු කරමින් සසර වැටි වැටි යන මේ සංසාර ගමනේ උතුම් මිනිස් ආත්මයකටම නැවතත් වාසනාවන්ත විදියට ගොඩ වෙන්නට පුළුවන් විදියට පින්දහම් කරන්නට කියලා මේක කරන්න පුළුවන් පිනෙන් විතරයි. ඉතින් අපි මේ මිනිස් ආත්මයක් ලබලා අපිට ප්‍රඥාවෙන් බලන්න පුළුවන් මේ ත්‍රිසං ආත්මවල ඉපදිච්ච ඒ සතුන් විඳින දුක. අද වීඩියෝ එකෙන් කලුනික හෝරාව තුලින් මම ඔබට ගේන්නේ මෙන්න මේ ත්‍රිසං අපායට වැඳී අනන්ත දුක් විඳින සතෙක්. බලන්න ඔබට රූප රාමුවලින් දකින්නට පුළුවන් මේ සතා කෑ ගැහුවට තමන්ගේ කෙනෙක්ට විල්ලවත් බේර ගන්න බෑ. බලන්න මේ සතාගේ තියෙන ශරීරයත් මේ කුඩා සතුන් කළු කොඩව් කියන සතුන් එකතු වෙලා ඕන් විසින් මේ ඔසවාගෙන යන්නේ කොහෙටද කියලා බලන්න. ඔසවාගෙන යන්නේ ආදරයට නෙවෙයි. කොච්චර දෙඟලුවත් මේ ඔවුන්ට ගොදුරක් පණ තියෙන මොහතක පුතේ හිතන්න ඔබ ඔබේ ඇඟ මදුරුවේ කන අවස්ථාවක ඔබ මොනතරම් අසරණ වෙනවද කියලා. මදුරු දෙලක් නැත්නම් මදුරු ඉන්න ප්‍රදේශයක අපට ඉන්න පුදුමාකාර අපහසුවක් තියෙන්නේ. ඒ දෙල ඇතුළට එක මදුරුවෙක් ගියොත් අපිට නිින්ද යන්නේ. ඒ තරම් වේදනාවක් මෙච්චර ලොකු ශරීරයක් තියාගෙන ඒ කුඩා සතෙක් දෂ්ට කරද්දී අපට ඒ වගේ වේදනාවක් දැනෙනවා නම් මේ සතාට මේ සතුන් එකතු වෙලා අමු අමු වේ මස් කඩාගෙන කන විට මොන වගේ වේදනාවක් දැනෙනවද හිතන්නෙත් නෑ. පුතේ මිනිස්සු වෙලා ඉපදිච්ච අපි මේ ගැන හිතන්නෙම නෑ. සසර මෙරි මෙරි ඉපදී ඉපදී යන යුගයක් තියෙනවා කියනකවත් අපමල් රේණුක විශ්වාසයක් කරන්න නැති තරම් අපි මෝහෙන් අන්ධකාරයක පැටලිලා පඹ ගාලක පැටලිලා තමයි මේ ඉන්නේ. ඉතින් බලන්න පුතේ දැක්ක ගමන් මට හිතුණා මේ සතා බේර ගන්නට ඕන කියලා. මම මේ බලන්න කොච්චර උත්සාහ කරත් ඒ රසයට ගිජු වෙච්ච ආහාරයට ගිජු වෙච්ච ඒ සතුන් කොච්චර අපහසුයෙන්ද පළවා හරින්නේ කියලා. මෙන්න මේක තමයි පුතේ සංසාරේ භවේ දුකා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ එකයි ප්‍රමාද වෙන්න එපා. ඉක්මන් කරන්න කිව්වේ වෙන මොහකටවත් නෙවෙයි මේ වගේ තැනකට වැටෙන්න තියෙන අවදානය වැඩි නිසා. ඉතින් අපිට උතුම් මිනිස් ආත්මයක් ලැබලා තියෙද්දි අපට ඒ දේවල් කරගන්නට බැරි නම් මේ මිනිස් ආත්මෙන් ඇති ඵලය කුමක්ද කියලා හිතන්න. ඉතින් බලන්න පුතේ මං බොහොම මාරුවෙන් මේ සතා මේ අවස්ථාවේ බේරාගත්තා. මේ බේරාගත් සතා බලන්න පණ තියෙනවා. මෙයාට කතා කරන්න පුළුවන් නම් ඇඟේ තියෙන වේදනාව කියයි. අපට පිච්චුනොත් මොනතරම් වේදනාවක් දැනෙනවද බලන්න. මේ සතාට බලන්න තාම ඇවිදින්න පුළුවන්. හැබැයි ශරීරය හොඳටම තුවාල වෙලා වේදනා බරිතව ඉන්න අවස්ථාවක් තමයි මේ අවස්ථාව. ඉතින් පුතේ මට මේ අවස්ථාවේ මේ සතා බේරගන්න පුළුවන් වුණාට සෑම මොහොතකම මට මෙයාට මැහ ගහගෙන මෙයාව බේර බේර ඉන්න මට බෑ. ඒ නිසාවෙන් පුතේ සුළුම මොහොතක් ගියා. මේ වගේ අවස්ථාවක මම මෙයා බේරුවත් සුළු මොහොතකින් ඇවිල්ලා බලන විට මට චුට්ටක් අමතක වෙලා ඉඳලා මම නැවත බැලුවා. අපේ සසර ගමන එක විදියකට ගලාගෙන ගියත් පුංචි මොහොතක වෙනස් වෙන්නට පුළුවන්. මේ කියන්නේ පුතේ මේ සතාට මැරෙන්න තිබුණේ කොහොමද? මේ කළු කොඩව් අරගෙන ගිහිල්ලා ඔවුන්ගේ ගුලක් ඇතුළට ගෙනිච්චා නම්
පනතියෙදි කෑලි කෑලි තමන්ට කුසගින්න නිවා ගන්නට කඩ කඩ කන්න පුළුවන්. එතකොට මේ සතාට ඒ කර්මයේ බවට පත් වෙලා තිබුණේ මොකද මේ කොඩැව් විසින් ඔහුගේ ශාරීරිය අමු අමු වේ කඩාගෙන කාලා මරණයට පත් වෙන්න තමයි ලියවිලා තිබුණේ. හැබැයි ඒ ගමන පුංචි මොහොතකට හරි නතර කරන්නට වාසනාවක් සැලසුණා. කොහොමද ඒ වාසනාව සැලසුනේ? මම හම්බෙන් වගේ දැකපු නිසා මට හිතුණා මේ සතා බේරන්නට ඕන කියලා. ඉතින් ඒ යන ගමන ඉක්මනින් මැරෙන්න තිබිච්ච ගමන. හැබැයි වේදනාව විඳ විඳ හරි මේ තිරිසන් ලෝකේ ඔහුට ඉන්නට තවත් පුංචි නිමේෂයක් ලං කර දෙන්නට මට වාසනාව සැලසුණා. ඒක මගේ පිනක්. ඒ සතත් සංසාරේ පුංචි පිනක් හරි කරපු නිසා තමයි මම මේ අවස්ථාවේ ඔහුට පිහිට වෙන්නට තරම් ඔහු වාසනාවන්තුනේ. ඉතින් බලන්න මේ සංසාර ගමනේ අපිටත් මේ වගේ ඉරණමකට ලක් වෙන්න පුළුවන්. අනන්ත අප්‍රමාණ මනුසාත්ම ලැබලා තියෙද්දිත් මේ වගේ අවස්ථාවන් වලට ඉරණම් වලට අපිට මුහුණ දෙන්නට වෙනවා. ඉතින් මේක මොන ආත්මයක වුවත් වෙන්නට පුළුවන්. අපි ඉතින් උතුම් මිනිසෙක් විදියට අපිට මෙන්න මේ වගේ කුම්මන සතෙක් හෝ කුම්මන මිනිසෙක් හෝ අසරණතාවයකට අනතුරකට පත් වෙලා සිටිනම් අපිට ඔහුව බේරාගෙන අපේ සසරට මෙන්න මේ වගේ අනතුරු වලින් මිදෙන්නට මහාම මහා වටිනාම පින් කන්දක් අපට සිදු කර ගන්නට පුළුවන්. මෙන්න මේක තමයි වටිනාම සම්දිස්ථානය. ඉතින් පුතේ මම මේ කියන්නට යන්නේ මේ සතා මැරෙන්න හිටි ක්‍රමයට වඩා මං ඇවිල්ලා විනාඩි 15ක් තුල බලන විට මේ මෙතන බලන්න නයි කූඹි ගුලක් මේ සතාව අරගෙන ගිහිල්ලා මට බේරගන්න ඔහුගේ ශරීරයෙන් පොඩ්ඩමයි මෙතන තිබුණේ මේ පොළව යට මේ නයි කූඹි ගුලක් ඇතුළට ගෙනහිල්ලා.